පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මොන දේ කිව්වත් මොන පක්ෂක වුණත් ජනතාවට අයිතිතුන එක්ක ඡන්ද නොදී ඉන්න පුළුවන් ඡන්ද දෙන්න පුළුවන් දෙකෙන් මේ සැරේ ඡන්ද ප්‍රතිශතය අනිවාර්යෙන් ඉතාමත් අඩු වෙයි. ඒක පක්ෂ හැම පක්ෂයකට මේ ප්‍රශ්නේ මුණ දෙන්න සිද්ධ වෙයි. ඇත්තටම මේක විහිළුවක්නේ. මේ රටේ ස්ථාවරත්වයක් නැතුව මොන රටේද මේ විදිහට මේ 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 ඡන්දයක් තියෙන තත්ත්වයට මිනිස්සුන්ව අසරණ කරන්නේ. මිනිස්සු ඇත්තටම ඔබ කල්පනා කරලා බලන්න පක්ෂ බාර බෙදකින්තරව අපිට පුළුවන් ද ගේයින් ගෙඩ ගිහිල් ඉවර වෙලා මිනිසුන්ට කියන්න මේ මෙන්න මගේ අංකේ මට මේ සැරේ ඡන්ද දෙන්න කියලා නිකන් ඉතල බාන පත්‍රිකාවක් දෙන්න පුළුවන්ද ආ නිකන් ඒක කාටත් පොදුයිනේ ඒ කියන්නේ මේ මේ පොදු ජන පෙරමුණේ ඉන්න මිනිසුන්ටත් පොදුයි මේ අපේ සමගි ජන බලවේගින් ඉන්න මිනිසුන්ටත් පොදුයි අපි කොහොමද මිනිසුන්ගේ ගේකට ගිහිල්ලා ගෙවල් දොරවල් වහගෙන ඉන්න වෙලාවට තට්ටු කරලා මෙන්න මෙන්න මගේ කොලේ මෙන්න මගේ අංකේ මට ඡන්දයක් දෙන්න කියලා මිනිසු ගහලා පන්නයි කාට උනත් මේ වෙලාවෙ මේක හරි වැරදි වැඩක් මම දැක්කා සමහරක් පෝස්ට් දාලා තිනවා Facebook එකේ එක එක කෙන්ඩේපා ඡන්දෙ දෙන්න තුනෙන් දෙක නෙමෙයි මේ දෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ වගේ මිනිස්සු තරම් වෛරෙන් ඉන්නේ කණ්ඩ බොන්න නැතුව මිනිස්සු ඉන්නලා මේ ඡන්දෙ. එහෙනම් මම ඉල්ලා සිටිනවා මේක අත්දැකීමෙන්ම ওই පොහොට්ටුවේ කට්ටියටම සමහර විට පොදු ජන පෙරමුණේ කට්ටියටම අත්දැකීමෙන් ගෙවල් ගෙයින් ගෙට යනකොට මේක බලා ගන්න පුළුවන් වේවි. මොකද මිනිසුන්ට දැන් තේරිලා තියෙන තනි ක්‍රමේ අපේ ආණ්ඩුවේ හිටපු කාලේ අපි ගැබිනි මාතාවන්ට පෝෂණ මල් ලබා දුන දැන් බණ්ඩ අර නිකන් ලැබිච්ච එකක් දැන් වහන්න සිද්ධ ත්‍රිපෝෂ මේ පැකට් එක දැන් අම්මලට දරුවන්ට ලැබිච්ච එක දැන් ඒ සම මේ 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 කර්මාශාලාව වහන්න සිද්ධ වෙලා. ඉතින් මේ මේ මට මේ වෙලාවේ මතක් වෙනවා එක්තරා ස්වාමින් වහන්සේ නමක් කිව්වා පාලකයාගේ තියෙන අවාසනාවට තමයි ස්වභාවික විපත් වෙන්නේ පාලකයාගේ තියෙන අවාසනාවට තමයි මේ වගේ සිදුවීම් සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම දැන් ඒක තමයි මේ වෙලා තියෙන කියලා මට පේනවා. අනිත් එක තව දෙයක් ඔබතුමා කියපු කතාවට එක්කහු කරන්න ඕනේ. ස්වාමින් වහන්සේලාගේ සහ මේ ඔය වියත් මගේ කැමැත්ත මත ඔවුන්ගේ වැඩපිළිවෙලත් එක්ක තමයි වර්තමාන ජනාධිපතිතුමා ජනාධිපති වුණේ. මම මේ මාධ්‍යවේදියන්ට එකක් කියන්නේ මට මේ එකක් මතක් වුණා එක්තරා ස්වාමින් වහන්සේ නමක් එක්තරා මීටිමකදී කියනවා අපි දිවිහිමි මේ ආණ්ඩු ආරක්ෂා කරනවා කියලා. මෙතන එක මාධ්‍යවේදියට ඔය මූණවල් වලට මයික් කලන එකට කොඳ පණ තිබ්බේ නැද්ද ඔය ස්වාමින් වහන්සේගෙන් අහන්න? ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මහණුනේ දිවිහිමියෙන් ආණ්ඩු ආරක්ෂා කරන්නද බුදුරජාණන් වහන්සේගේ නිර්මල බුදුදහම ආරක්ෂා කරන්නද කියන එක අහන්න. උගන්න කොඳක් පර නැද්ද? මේ 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 වගේ දේවල් වලට ඕගොල්ලන්ට කොඳ පණ දිනන්නේ අහන්න. මේ නිර්මල බුදුදහම මේ රටේ මේ මේ විනාශ වෙගෙන යනවා කියලා හැමතැනම පෝස්ට් යනවා එක එක ස්වාමින් වහන්සේලා රහත් වෙලා කියලා. අර පහුගිය දවස්වල සුදුම සුදු ස්වාමින් වහන්සේ නම රහත් වෙලා කියලා මේ එක කතාවක් ගියා මේ ඒ වගේ කතන්දර ඒ වෙලාවට අපි උඩ බලාගෙන ඉන්න අයියෝ අපේ බුද්ධ දර්ශනයට වෙච්ච දේ කියලා එහෙම කියන ගමන් අපි මේ වගේ කතන්දර කියන ස්වාමින් වහන්සේලාගෙන් කෙලින්ම අහන්න ඕක ගිහිල්ලා ස්වාමින් වහන්සේ මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා වහන්සේ මහාන උනේ මේ ආණ්ඩුව අර හැමදේම අතහැරලා බුදුරජාන් වහන්සේ සියලු දේ සියලු සැප සම්පත් අතහැරලා ගියා බුද්ධත්වේ කරා දැන් අනික් පැත්තට ඒකේ සානිකර අනික් පැත්තනේ මේ සමහරක් උදවිය සමහරක් ස්වාමින් වහන්සේලා කරන්නේ ඉතින් මම මේ මේක අල්ලගෙන අන්තිමට අපිට මේ මේ කෑ ගහන දොස් කියන්නේ මේක ගැන කතා කරනකොට ගොඩක් අය බයයි මොකද ඊට පස්සේ අනික් පැත්තට අපි වල්ලගෙන ඕනේ අපි තමයි මේ බෞද්ධ දර්ශනේ බුද්ධාගමනේ අපි ආදේ නිසා තමයි මේවා කියන්නේ ඒ නිසා මම අපි බෞද්ධයෝ නිසා තමයි මේවා කියන්නේ මේවා කවුරු හරි කෙනෙක් කියන්න ඕනේ ඉතින් ඒ නිසා මේ මේවා හැමෝම අල්ලන්න බය මාත්‍රිකා ඉතින් ඒ නිසා මේ ඒ කතන්දර සියලු දේත් කියන ගමන් මම ඉල්ලා සිටිනවා මේ මාධ්‍ය වෙදින් සියලු දෙනාගෙමත් මේ මේ ගේන්න කතාබහක් මේ මේ ඉස්සරහට පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියලා මොකද ඒක තමයි මේ අවස්ථාවේ රටේ සියලු දේ ස්ථාවර කරන්න කරන්න බලන් එකම විදිය. මොකද නැත්තම් අනාගත ඉස්සරහට බහාල් ටිකක් බට් ටිකක් ගන්න මිනිසුන්ට සල්ලි නැහැ. මොකද සල්ලි පාස් කරගන්න විදියක් නැහැ.